පට සාමානය ගන්ලතින සීගරිී බලකුටුවක්. අහමට ඇහිලාතිනො සීගිරි ඉන්නකොට සමාර නාය තරුවන්ට කියල දෙනවා මේ තමයි සීගිරිී රජරුව හැංගිල හිටියේ මේක තමයි හැංගිල හිටකු බලකොටුව මුගලන්ට බයි හැංගිලා හිටියා ඒ ෙම මතයක් අපි ඇති කරලා තියෙන ඇත්තේම අපි විවේචනාත්මකෝ බැලුහම අද ලෝකයේ සීගිරිය දැකින්නේ පස්වනි සතවර්ශයට අයිති. මීට අවුරුද දෙ එක්දස් පන්සීකට උදඩදී නිර්මාණය කරන ලද ලෝකයේ අති විශිෂ්ට උද්‍යාන සංකීරනණ කැට සිීගරියයාගේ කරන ලෝක උරුමයක් හට පල කල්ලති නේ අද සසිගිරිය බලන්ඩ විදේශකවයවා ඒක බලන්ඩ විතරක් බංකරක්නේ ංකරගක්නේ න ිගන්න ංකර කල්ලවයි දැගිලයි තදරන්න ආරගේ උපදෙස් මත. ධාතුසේන රජතුමාව ගාතනය කරනවාය කියලා වංසකතාව වාර්තා කල්ලා තියෙනවා එතුට මේකෙත් තියන ප්‍රධාන ප්‍රශිතමයි කලාවැව් වගේ විශාල වාරිීකර්මාන්ත කරලා තව වැව් ගණනාවක් කරලා විහාර ගණනාවක් කරලා සියලුම විහෙර විහාරවලට උදව් කරලා එහෙම කරපු රජෙක් ඒවගේ ඝාතනය කරාට පස්සේ කාශපටය සමාජය තුල පවතින්ට පුළුවන්ද කියෙනෙ එක. එක තට ප්‍රශ්නති රා එහම නිර්දේ ලෙස කෙනෙ ගාතනය කරහම මේගේ ප්‍රසිද්ධ චරිතයක් රජ්ුරෝ කාශපකොහොම දඊළඟට සමාජයට මූුණ දිනතකොට ධාතුස්වයෙන් රජතුමා අරවගේ විශාල වාරීමාර්ග කරලා දිනාගෙන තියෙනෙ සාමානජනතාවගේ කැමැත්ත. සාමාන්‍ය ජනතාවගේ ආදරය තමයි ඉදිනාගෙනතියෙන තුර එවැනි විපාලකයකුට, කාශප මේ වගේ ඝාතනයක් සිද්ධකලොත් එහෙම කාශපට පවතින්න පුළුවන්ද සමාජය කියනකත් අප අපසිට හැල්ලා ප්‍රශ්න කරන්නු මනවතින් නිසා අපිට අපිට තවම මූලාස්ශ්‍රයක් නෑ මේ ගැන විග්‍රහ කරන්නන රජුරෝ මරනවයි කියල ගාතනය කන්නවා කියක ගන හා විහරත් එක ප්‍ර්යක් ඇතිරගන්නවා කියන එක. අනික මොහ බෞද්ධරජයෙක් නම් පිතරු ගාතකයක් පියා ාතනය කරනවායි කියලා කියන්නේ අපි දන්නවා ඒ ආනන්තර්ය. පාපරම හා සමාන පාපකර්මයක් නේද එතකොටඒ එහෙම කර පුරජ්ත කෙනෙකුට ගැන්න පුල නෑනෑේ තාත්තම ඇරුවා ඊට පස්ස ඒක ගැන කලගලග හ ට පස සීල රකින්නටගත්ත කිය දූතංග සමාදන් වනාද කියලා එ කෙනෙකුට අහන්ඩ පුලුවන් නමුත් එහ එහෙම කටයුතු කරන්න එහෙම කියන්න තරන් ලොකු පසුබිමක් නෑමද ඔහු රාජකාලය අවුරු දහටක් වගේ කෙටි කාලයක් අප ජාතිාව අපි නැවතත් අපේ අසු දෙවැනි වැට සඳහනේ දෙවැනි කොට සත් එක් ඔබ සම්බන්ධ වෙන්නේ ඔබේ ප්‍රශ්න යොම කරන්න නැත්තන් අපි ඔබ බලන් ඉන්නවා නං ඔය ීඩියෝක පල් හැන්තින ඩිස්කපෂන් එක අපිව සම්බන් කරන්න පුළලන් මාර්ග සියල්ලම පල කලා තියෙනවා ඒක්කම අපේ මේ youtube වැඩ සඳහනට තිශේෂයෙන් එතර ඉන්න ශ්‍රී ලාංකිකයන් අපට උදව් කරනවා ඉතින් බොහොම ස්තුති අපි ඒ උදව් අනුග්‍රහයන් බොහොම ආදරයෙන් තව තවත් බලාපොරොත්තු වෙන වගත් කියා ගැන අප අපේ කතා බහට එමුස අපි ධාතුසන රජුරෝ ගැන කතාබහ කර කලාදව හදපු එක පිළිබඳව කිවවා ඊට පසේ මතු වෙච්ච ප්‍රශ්නවලටි පහුගේ කොටසේ කලාවෙවේ බිරිිඳත්වක තරහා වෙලා කැලේ පැන් හදය හහින්ද කලා ෝහයාගත් හැටි දසෙන් රජතුමයි රසවත් කතාවත් අප පළවැනි කොටසේ තියනවා දැන් දෙවිනිොට සින්ද බලන්න කට්ටියට හනකට්ට පුලුවන් එක අප YouTube වැඩස්සාානෙන් ලබාගන්න. අපි ධාතුස රජජු රෝගාව තාම. ඒ රජවාසේ ඉන්වදස නැත්තන් ව රජවාසලකට යනවාද ෑ ංහිතන අතිරසවුණ ෝනොට වැඩිවුම ඒ නිසා අපි ධාතුසෙන් රජ්තුමාට ආයිබුවන් කියේලාි හබ ඉදිරිීට කතාරගෙනකට අයි ධාතසන පස්තුතියක් වුණුත් අයි ඇවිල්ල අපි යනවා මේ ඉති අපි දැන් ඊලගට ඉදිරියට ය යුතුයි අපි කවුරුද්දන්නවා ඉට පස්ස එන්නෙත් අපේ ඉතිහාසයේ ඉතාම විවාදා පන්න චරිතයක් ඉස්මතු වෙන කාල පරච්චේ දේකට අපි දන්නවා ධාතු සේන රජතුමා මිය යන්නේ කොහොමද කියලා එය ධාතු සේන රජතුමාගේ දෙවන බිසවකගේ කෑන්නේෙ අභිෂේක බිසවගේ නෙමෙයි දෙවන බිසවකි පතෙක්හිටිය කාශ්ප කියලාල අපිදන්නවාක කවරුත් ප්‍රසිද්ධව දන්න චරිත එතකට කාශප රජ්ජරුවන්ට එක දියනයක් සහ පුතුන් දෙදනෙක් හිටියා එක්කනෙක් තමයි රජ්ජුරුවන්ගේ නියම අභිෂේක බිසවගේ පුත්‍රයෙක් වෙච් මුගලන් මොගල්ලාන්න කිය රජරන් දස ාතුසෙන් රජුවන්ට සමයන්ට ධතුුසෙන් රජරුවන්ට මොගල්ලාන කියලා පුතෙක්කිටය මුගලන් කෙ ලපි කවරුදන්නවා. ඊලාංගට ධාතුසයෙන් රජතුමාගේ දෙවන බිසවගේ උපබිසවකගේ පපුතෙක් හිටියක් කාශප කියලා එතකොට ඒගේ දියනයක් හිටියා මං හිතන්නට පේන විදිහට දියනියත් අභිෂයක බිසවගේ දියනයක් තමයි එදියනිය එතකොට මේ කතාව මහවන්ස චූලවන්සේ ඉදිරිපත් කරනවා එක ටිකක් නාට්‍යය ස්වරූපයකින් තියෙන්නේ කාශප ධාතුසේන රජතුමා මේ මිගාර කියලා ඔහුගේ මේ සෙනවියකුට සෙනවියකුට පාවා දෙනවා දියනිය ධාතුෂෙන් රජතුමාගේ මිගාර දියනයට යම් කිසි අඩත්ඒටමක් කරනවා අ කලාවා පුච්චනවා කියලා ඊට පස්සේ ඒක දැකපු ධාතුසෙන රජතුමා කිපිලා මිගාරගේ මාතාව පණපිටින් සෑකට දාලා ගිනි තබල අවිනාස කරයි කියලා කියනවා දැම් මේ කතා ටිකක් එක විදිහකට පරස්පර භාවයක් පේඩත් නොමුකද ධාතුසේන රජතුමා වගේ මහාවිහාරයක්ත් එක්ක ඉතාම සමීපව හිටපු. ඒවගේම බෞද්ධ පිළිවේත්සමඟ බොහොම අනුගතවෙල ක්‍රියාකරපු එ වගේ පාලක්කේ ඒවගේ අපි දන්නවා මහනා මහාමුදුරුව මහාවන්සේ රචනාකරපු උන්වහන්සේ ඉතාම කිිට්ටුවෙන් ධාතුසයෙන් රජතුමා එක්ක හිටිය. ඉති එහෙම ඒ මහාවිහාරය වගේ ප්‍රබල ආගමි කායුත්තනයක්, ඒවගේ කිිට්ටුවන්තව ඉන්න වෙලා වක. ධාතුසෙන් රජතුමා මෙවැනි නිර්ධය මනුෂ්‍යඝාතනයකට පෙළඹීම කොයිතරන් සාධාරණව අපට විග්‍රහ කරන්න පුළුවන්ද කෙනෙක පිඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකට ඒක එහෙම හිතන්නේ එවැනි තීරණයක් ගැනීමේදී ධාතුසෙන් රජතුමා කල්පනා කරන්න න මගේ අග්‍රාණුසාසකයෝ මහා ්‍යහාරය භික්‍ෂූන් වහන්සේලා කීර්තිමත් සුපේක්ෂීල භික්ෂන් වහන්සේලමට අනු සනා කරන්නේ තු මම මේ වගේ නිර්ධය වැඩක් කිරීමේදී මගේ ක්‍රියාව නිසා උන්වහන්සේලාට ඇතිවෙන කලංකයේ කොයි වගේද. අවන්නඩුව කොයි වගේ වෙයිද. අනික ම මෙහෙම දෙයක් කරාට පස්සේ උන්වහන්සේලා සැම මන්තාව දුරටත් කොහොමද ක්‍රියා කරන්නේ කියන වගේ ප්‍රශ්න අනිවාරම එන්ඩ ඕන ධාතුසෙන් රජතුමා කියලා කියන්නේ මේ අහම්බෙෙන් පන්සල් ලාසරය කරපු කෙනෙක් නෙමේ තුමා කොඩ යා වෙලත් හෙඳලා කුඩාකාලේ ඉඳලම මේ රටේයා මේ ඉදිරි වෙනුවෙන් දීපවන්සේ වගේ ක්‍රතියක් කරන්න කියලා එ එම දැක්මකින් වැඩකටයුතු කරපු කෙනෙක්. ඇති අපි දන්නෙ නෑ මහවන්සේ දැම කවුරුහර හිතනවනන් එ චෝදනා කරන්න එපා අපට ඔන්න මහවන්සේ විවේචනය කරනවා මහවන්සේ බොරු කියන්න එහෙම ගන්න මේ මේ කියන්නේ අපට මොනාද අපි යමක් විදහේදනය කිරීම ඒ විශ්ලේෂණය කිරීම ඒ ඥාන්‍යාපාරයේ අංගයක් නේ විසංයෝජනය කියන කතාවනේ දද ලූකයේ විසංයෝජනය ගැන විශාල සාකච්ඡාවන්තියෙනවානේ ඒ අපි විතරක් නෙමේ ඩරීඩලාගත්තත් ලකාන් ලගත් ෝගත් ෆෝලාගත්තත් මාටින් හයිඩග ලගේ ඉඳල පටන් අරගෙන එහෙම දිගටම ගත්තත් ෆෙඩ්්‍රික් ෂූමා කරලාගත්තත් මේ හැම කෙනෙක්ම කතා කරේ මේ විසංයෝජනය කියන දේ කැන අපි කොහොමත් යමක් විවේශනාත්මකව තෙරු ගන්න කියන එක සමේ මම මේ හදලා එහෙම කියන කතාවක්න මේ මේ ලෝකේ තියෙන ඥාන. සංකතනයක් මේකාද විසංයෝජනය කැන ඇති අපිත් මේ කියයන්නේ වාර්තා කල්ලා තියන දේවල් අපි කොයි තලයක ඉඳන්ද මෙ විග්‍රහාත්මකව තේරුම් ගන්නේ ධාතුසේන රජතුමාගේ විෂ්ට රජතුය අපි දැන් ගිය වැඩසට අන කතා කර එතුමාගේ ම විශවාල වික්‍රමාණන් විත ක්‍රාගැන නේද. එකොට එක පාර්ටම මෙහෙම ලොකු ප්‍රතුරූපයක් හදලා අදවැට සටහන ද අපි කිව්ොත්හම මෙහමයිේද තමන්ගේ දියනයටට අඩත්ත එටම කරයි කියලා මේ ඒ අඩත්තෙටටම නොකරපු කාන්තාවක් චිතකයකට දාලා ගිනි තිබ්බයි කියන එක අප එක කොහොමද අපි එහම කියන්නේ නිර්භහයවෝ වන්සකතාව එහම කිවට. ඒ නිසා සහට අපි දන්නෙ නෑ මොකක්ද උනේ කියලා. නමුත් සමහර විට මහාවන්සේ රචනා කරපු මේ දහතුන් වනි සතවාර්ශයේදී මේ කොටසචූලවන්සේ රචනා කරන කොට සමහර විට සමාජයේ තිබුණු කතාවක් බෙන්ඩ පුළුවන් මේ මූලාශ්‍රය වෙන්න මේ කතාක් කියන්ඩ කොහොම හරි අ මිගාර මිගාර මාතාව චිත්තකයට දාලා පිලිස්වට පස්සේ මේ මිගාර සෙනවිය කෝප වුනාා ධාතුසෙන රජතු මත් එක්ක කියල කියනවා ඊට පස්සේ මේ කාශපව පාවිච්චි කරා කියලා මේ ධාතුසේනට විරුද්ධව ප්‍රතික්‍රියාවක් ඇති කරන්නට එම තම අපි දන්න කතාව. කරලා ඉට පස්සේ මේ ධාතුසේන රජතුමා සම්බන්ධයෙන් නොයෙකුත් කේලං නොයකුත් දෙවල් කියලා ධාතුසේන කෙරෙහි බිඳවලා. ඉට පස්සේ කාශප රජතුමා කාශපතට කුමාරය රජවෙල නෑ කාශප, ධාතුසේන රජතුමාව ගාතනය කරන ප්‍රවෘති අපි කවරුද් දන්නවා. මැටි ගහලා කකුල් පලලා ලුණු දැම්මයි හොම කියලා නොෙක්න කතා තියෙනවා. ඒ කතා ඒ ඒව කතා. නමුත් අපට තේරෙනවා මේ මහාවන්සේ රචනා කරන කොටඒ රචනා කරපු කතුරයාට යම් කිසි මූලා ශ්‍රේකින්න් දැනගණ්ඩ හම්බෙලත් තියෙනනවා කාශ්‍යප සහ ධාතුසේන රජතුමා අතර කිසියම් විරසක තත්වයක් තිබුණයි කියන කාරන්නය. එතකොට ඒ දහතුන්ව නිසතවර්ශයේදී මේ චූලවන්සේ කෙන මහන්සේ දෙවනි කොටස හැටිට අපි සැලකන. ඒ කොටස ලියනකොටේ ලියපු රචකයා හොයාගත්ත කතාවක් සැබෑ ඉතිහාසයයි සිතා අපිත්ක පුනුරුච්චාණය කිරීම, වෙර හිතව ඒන සහන කාලයක් නස සැහන කාලයක් දැගව කාශප පරජුර හිට පසනසස සතවශය දහතුන්ගෙන කියන්නේ ත හය හත අට නමේ දහය එකොලා දොලහා දහතුන ට දැ අපිට ලේසි අද අර ලොරෙන් සෝදාල්මේ ලංකාවටකොට බැපව ගැන ලියන්ට ඉතින් හිතලා ඊටත් වැඩි ට වැඩි වැඩ ම පස හ ක ලල්වෙ එත අපේව ලියන්නත් මූලාසයක් අපට ටිය මූලාස් තියනවාන ලාශ තේරවානය හරිද එත අද වුණත් අපි සමාහනයට කුසු මාසන දේවී ගැන හරි ඒම නැත්තන් දැන් ඔය කව්ද තොන්දුවන් ජ පාලග පාල ගැන හරි එතකොට සීවික්කම රාජසින් ගමකෝ ඒ ඒ අය ගැන වුණත් අපි මේ හඟක් වෙලාවට ජනප්‍රවාද ඔස්සේ එ කතාන අපි අරගෙන යන්නේ. එතකොට ඒවගේ කතා සමමාජ තු ගොඩ නැෙන තුර මේ මූලාශ්‍ර වෙන්නඩ ඇති අපි දන්නවනේ වසකතාවට එ මලාශ්‍ර උුණයි කියලා හරිද. එතකොට ඒ කතාාව එහැම යනවා. කෙසේ හෝ අවසානීදිී වෙන්න මොකක්ද. කාශප මිගාරගේ උපදෙස් මත ධාතුසයන රජතුමාව ගහතනය කරනවාය කියලා වන්සකතාව වාර්තා කල්ලා. එතුර මේකෙත් තියන ප්‍රධාන ප්‍රශිතමයි අ කලාවැැව වගේ විශාල වාරිකර්මාන්ත කරලා තව වැව් ගණනාවක් කරලා විහාර ගණනාවක් කරලා සියලුම වෙහෙර විහාරවලට උදව් කරලා එහෙම කරපු රජෙක් ඒවගේ ඝාතනය කරන්නට පස්සේ කාශපට සමාජය තුල පවතින්ට පුළුවන්ද කෙනෙ එක. එකතට ප්‍රශ්නතිරා එහම නිර්දය ලෙස කෙ ගාතය කරහම මේගේ ප්‍රසිද්ධ චරිතයක් රජ්ජුරෝ කාශප කොහොමද ඊළඟට සමාජයට මූුණ දෙන එතකොට ධාතුස්වන රජතුමා අරවගේ විශාල වාරීමාර්ග කරලා දිනාගෙනතියන්නේ සාමාන්‍යජනතාවගේ කැමැත්ත. සාමාන්‍ය ජනතාවගේ ආදරය තමයි ඉදිනාගෙනතියන තුර එවැනි පාලකයකුට, කාශප මේ වගේ ඝාතනයක් සිද්ධකළොත් එහෙම කාශපට පවතින්න පුළුවන්ද සමාජය කනෙකත් අප අප සිට හැල්ලා ප්‍රශ්න කරන්නුම නවති හිස අපිට අපිට තවම මූලාශ්‍රයක් නෑ මේ ගැන විග්‍රහ කරන්න. නමුත් එක දෙයක් තියෙනවා. කාශශප එවැනි රෞද්‍ර කුරිරු සංවේදීතාවක් නැති, පුද්ගලයෙක් නෙමේ කියනක පෙන්න්න සාක්කි අප ඕන තරන් න සිීගයට ගහා ම ඔහු සීරිය ගොඩනගැපු කෙනන ැි වැඩසටහන් දෙකක් කලානසිීගෙන අප ප්‍රේක්ෂකන්ට දකින්න හම්බුනා එතොට කාශප ධාතුසේනව ධාතුයෙන් රජුත්තුමා ඝාතනය කිරීමෙන් පසේ ඔහුගේ පලන මධ්‍යස්ථානය බවට පත්කරගන්නේ සීගරියයනේ එතරීදැන් අපිට ඉතිහාසේ කියනෙ ඔයගේ කතාවක් නම අපි මාපාගලට ගිහම දැක්කා සීගිරිය ගොඩනගන්න කලින් ඒ අවට ඉතාම විශාල බලනැෂ්ටියයක් මධ්‍යස්ථානයක් තිබුණයි කියන එක. යක තම වැදගත් කාරණයක් එක ඇන්නේ. ධාතුසේන රජතුමා, අනුරාධපුරයේ පාලනය කරන කාලය වන විටත්. ඒ අනුරාධපුරයෙන් දකුණු පැත්තට වඩ, ත් බලමද්‍යස්ථාන ඇතිබුණ දැන් කාශපත්ටයුතු කරන්න යෝරජය කැටියටනේ හරි එතකොට අපට නොතේරෙන ඉතිහාසය තුළ නොක කියන කතාවක් අපට එල්ලියට බැහ සීගරිට ගිහාම පේන තියනවා මාපාගල සංකීරණය ඒවගේ දෙවල් වලින්. එතකොට කිසේ හෝවේවා මේ වන්ස කතාව අපට කියන තොරුතුරුව අනුව කාශප තමයි ධාතුසෙන රජතුමාව ඝාතනය කරන්නේ. කා ක්‍රිස්තුවර්සියෙන් හර්සි හැත්ත තුනේදී. සිගිරිය කේන්ද්‍ර කරගෙන රජ්ජුරූ බවට පත්වෙනවා පත්වෙලා ඒේ පාලන කටයුතු අරගෙන යනවා. නමුත් අපි හිතුවට එම කාශප හෙම කෙනෙක් කියලා එම කුරිරු ගති ලක්ෂණ තියන කෙනෙක් කියලා වන්සකතාම වාර්තා කරනවා කාශපගේ තියන ප්‍රතිජාණනාත්මක ලක්ෂණ. ධනාත්ම ක ලක්‍ෂණ ඔහු භික්‍ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කරනවා. එතකොට චූලවන්සේම කියන සමාවෙන් මම මහවන්සේ චූලවන්සේ පටලවන්න හැ. අබි මේ කතා කරන ධාතුසේන කාශපාදී රජවරන්ග පිළිවද ප්‍රෞෘතිීන්තියන මහාවන්සේ දෙදවනි කොටසේ.න මහාවන්සේ කෙන ක්‍රතිය මහසන් රජතුමාගේ රාජ්‍යකාලයෙන් අවසං වෙලා ඉන් පස ඉතුර කොට සැලිය වෙන්නේ දහතුන්ගවැනි සතවර්ෂය. දී එතට එනිසා චූලවන්සේක හඳුන්ඩට පුරදුව ලති ත්ම කොහෙව කියල න මේ මහාහන්සේක චුලවන්සේ කියලා ඒ එ එනිසා අපික පාවි්චි කරන්නේ වචනය චුලවන්සේ කියනවා මේ රජුරු සතර බ්‍රහම විවරණයෙන් හිටියයි කියලා එතු මෙයා බොහොම බෞද්ධ කටයුතුවලට සම්බන්ධගනික කාශප පරයජන පොත් ලිය වයයි කලා කියෙන. ඇතු අපි පේනවාේ ධාතු සෙන් රජතුමායි කාලෙවත් කියන්නේ පොත් ලිය්වයි කියලා ධාතු සේන රජ්චුරු. නමුත් කාශප විස්තර කරන්නර ගෙනවා කාශප පොත් ලියව්වා. එවි තරක්න මේයි ඔහු පිළිම ගෙවල් හැතුවා දන්සල් පැවත්තුවා ඒවගේ දූතංග සසාමාධං වනයි. දූතාංග සමාදංග නොය කල කියැන්නේෙ බොහම ගැඹුරු සීලසම් පන්න වැඩකටයුත්තක්. දූතහග ධාරී භික්‍ෂූන් වහසලා කෙලක කියන්නේ එක බොහම ගැඹුරු සීලයක් ඒ පන්සිල්ට සිල්දල්ට ඉහලින්ගේ ඉටත් ඉහලගේ දුෂරය එකත් දූතාග දර නයයි කෙල කියන්නේ. එතකොට දූතාංග සමාදං වනයි කියලාකාශප. බලනොට ප්‍රවුෘත්තයෙන් අතර මහ ලොකු විසංවාදයක් අපට පේන්න පටන්ගන්න. තාත්තව මරපුගෙනෙක්හම ධාතුසේන රජුරෝ මරනවයි කියලා ගාතය කන්නය කියල කියෙන මහාවිහාරත්ක ප්‍රශ්නයක්ඇති කරගන්නවා කිය එක. අනික මොහ බෞද්ධරජෙක් නම් පිත්‍රෘ ාතකයක් පියා ාතනය කරනවායි කියලා කියන්නේ අපි දන්නවාඒ ආනන්තරය. පාපකරමය හා සමාන පාපකරමයක් නේද. එතකොට එහම කර පුරජ්ත කෙනෙකුට ගැන්න පුල නෑනෑ මේ තාත්තම ඇරුවා ඊට පස්ස ඒක ගැන කලග ලගල හ ට පස සීල රකිටගත්ත කිය දූතංග සමාධන් වනාද කියලා එ කෙනෙකුට අහන්ඩ පුලුවන්. නමුත් එ එහෙම කටයුතු කරන්න එහෙම කියන්න තරං ලොකු පසුබික් නෑමද ඔහගේ රාජ කාලය අවුරු දහටක් වගේ කෙටි කාලයක්. හරි ඇති මේ මේම ඔක්කුම කරඩ අවරුදහටක වගේ කාල අවුරුදු දහටයේදී නරක වැඩේ කරලා ඒ ආදී නව තේරුන් අරං ඒකට බුද්ධූතාංග සමාදන් වෙලා ඒ ඒ කරන්ඩ පුළුවන් ග කියෙන ප්‍රාෝග න කෙනකුටම යෝජනා කරන්න පුළුවන් රජුරුම මෙම කර ග ලමුගද අපිහමන හිතන්න පුර දලදන අශෝ රජතුමා කාලින්ග යුද්ධදදි ලක්ෂ ානම් මරල හැට හතරදාහක්. චෛත්‍ය හැදුවයි කියනවා එතකොට අපි දන්නවා මේ කාවන්තිස රජතුමාගේ තාත්තා මේ ඒ රජතුමා මේ කතරගම ශස්ත්‍රයන් සමූල ඝාතනය කරලා ඉරස ඒක පවසමා කර ගන්නඩ වෙේහර විහාර හැදුවයි කලකෙනවා ඒවම කතා ඒ වෙේර විහාර හදනවා නං ඒකත් දේශපාලන අරමුණක් තියන ශ්‍රද්ධාවත් තියනවා ඇති නවත් වඩා ඉස්මතුවෙන්න ඔුන්ගේ දේශපාලන බල පවත්වාගෙන යම සඳහතමයි ඒක කරන්නේ එති කොහොමාරි මේ කාශප රජතුමා ඉතාම ස්ථාවරව රයිතුමාට කාගේ හරි ලොකු උදව්වක්ති බිච්ච බව අපට පේනම් කොට සීගිිය වගේ දෙයක් කරන්න ද අපි කිව්වා සීගිිය සීගිිය ගත්තොත් එහෙම සීගිිය ටහිර පැත්ත විතරක් හෙක්ටාර දෙසේ විසි පහක් වෙන හරි එතකොට සීගිරියේ ගලවඩ අකර ෙක්ටේ අරතුනක් යනය කියළ ගලවඩ හරි විශාල භූමියන්නේ ඒවගේ පවෞුරු කිලෝමිටර් දහයක් දොරට හදල තියනය කළ ගඩුල් ප්‍රාකාර මේ වගේ විශාල නිර්මාණයක් කරඩ සහ සීගිරිය කලා කෝෂ්ටාගාරයක්න චිත්‍ර ඇඳල තියෙනවා ඒවගේ වතුරමල් තියනවා ඉළඟට යාතු කර්මි කවශ්‍යතා සද නොයකුත් ගොඩ නගල්ල තියෙනවා මෙහම බැලුහම මේ රජවිතාම විවේකයෙන් හිටපු කලාකාමී විනෝධ කාමී රජෙක් කියෙලා අපට පෙනමක් පහුගේ වැඩසට හනක තබි මතක් කර සීගිරිය බටහිර උද්‍යානයේ ඇතැම් පොකුණුළඟ තිබිලා පර්ෂියාවෙන් ආනායනය කරපු වයින් භාජනවල කෑලි හම්බොනයි කියලා පුරාවිද්‍යාකට. ඒගේ සීගිියයේ උද්‍යානය ඇතුළ තිබිලා රෝම කාසි. දහස් ගනක්හම්බුණනායි කර හ අපට පේනු විදේශකය පවාම මේ ස්ථානයට ආ අයි වගේ ම මතක් කර කැටපත් පවරේ ගීතයත්ති නය කියලා මේ කාන්තවවැන ගෙන චීන ිල්්ද කියලාලා හරි එතකොට මේ වගේ මේ වගේ මෙමනාද අපි කියන්නේ නානාජාතික නානාජාතින් නානාජාතීන් රශවන විදේශ කියන්නේ එන්න බොහොම ලෞකික ස්ථානයක් තමයි මේ සීග්‍රිය කියල කියන්නේ එතුර මේවාගේ තැනක දැන් පටසාමානය උගන් තින සීගිරි ලකුටුවක් අමට හිලා තිනෙන සීගිරි ඉන්නකොට සහර නාය තරුවන්ට කියල දෙනවා මේ තමයි සීගිරි රජුරුව හැංගිල හිටියේ මේක තමයි හැංගිල හිටකු බලකොටුව මුගලන්ට බයි හැංගිල හිටිය කළේ එහෙම මතයක් අපි ඇති කරලා තියෙන ඇත්තේ අපි විේශනාාත්මකෝ බැලුහම අද ලෝකයේ සීගිරිය දැකින්නේ පස්වෙනි සතවර්ශයට අයිති. මීටවරුදු දෙ එක්දස් පන්සීකට උඩදී නිර්මාණය කරන ලද ලෝකයේ අති විශිෂ්ට උද්‍යානංකරණය හැට සීගරියයාගේ කරන ලෝක වරුම හට පල කල්ලති නේ හද සීගරිය බලඩ විදේකවයනවා ඒක බලන්ඩ විතර ංකරක්නේ ංකරක් න ග ංකර ැග න්න. ඒ වගේමයි නුවන් අපි අපේ දරුවන්ටඒ බංකරුවගේ තිය තැන් තමයි පෙන්න්නේීග ීගිරි සීගරි යනකොට ඔබයි මයි දෙන්නම කියන්නන්නේ යනකොට තියනවල් සීගරි මැත්දක් යනකොට මෙහෙම දවාර්මේ ඇතුළවෙට දොරටතුුවන් ඉති එතන හරි පටුයි අපන්න මේ බලන්නට මෙතන මේ ඒ පටු තැනේ ද පදාගන්න ඉට පුල. එහෙම චිතරයක් අපට මවනෝම තුවක් වනොතිබුණත් ඒකාලෙ දුුණවාය ද දග ඉටල. ඒති අර ලස්සන ගල් තියනය ගල්ලුට දැවමය මන්දිර හදල තියනවා හරි ඒේ තැන්කෙන ඔය ගුල්ුව පෙරලන්ට හදල තින ගල් හ. මේගේ මහා තරාසයක් මවුනෝ. ඉති ඒක නෙමේ ඇත්තවර්ශය මේ ඒක ඒකි තම වැරදි දෙයක් ඒ උරුමේ වැරදිවිදියට අරථන රූපණයකනේ. සීගිරිය ලෝකයේ අත්ති විශිෂ්ටතම උද්‍යානයක් ලෝකේ මෙහම උද්‍යානයක් නෑ ක්‍රිස්තුවර්ශය පස්ව නි සතවර්ශයේදී. හදලා ඊට නොබෝකාලයකට පස්සේ වැලලිලා ආහම මේක විරෘත්ත කරපු ද්‍යානයක් ලකොත් නෑ. ක්‍රස්තුවර්ශය පස්ස නි සතවර්ය හදපු උද්‍යාන තියනවා. ඒ උද්‍යාන කාලෙන් කාලිට වෙනස් කළ රර වා දන් ඉදගේ මෝගල් ද්‍යානතියනවා ප්‍රශෂයාවේ චාර්ාගුද්්‍යාන නිරන්තරය පංසන. එඒ ක්‍රියාත්මක වෙමින් ක්‍රියාත්මක වෙමින් නැවිල්න්න අද පේනට අවසාන ප්‍රතිසස් කරනවද. සීගිරිය මේ තරන් අගේ කරන්න අප මිට අවරුදු එක්දස් පන්සීකට උඩදි අපේ වාස්තු විද්‍යා ශිල්පියෝ. අපේ ඉංජනයේ ර සහ ඒවට උදවදුන් පාල කයාත්තුල තිබුණු. කලාකාමී ධර්ශනික අහස්තවරුන් ගන්න තනක්තමයි සීගිරි වාරයඉංජනෙරු කර්මාන්තය ජලතාක්ෂණය සෞන්දර්ය වාස්තුවිද්‍යාව, යෙදවුම් දර්ශන එස්සිියල්ලක් මේ ඇතුලෙ තියන පරිසර කළමනා කරන සෙල්ලක් මේ එක ඇතුලෙ තියෙන තිේ එනිසා අපි කාශ්‍යප කෙරෙහි මවල්ලත් තියන සමහරට අනිවාරයෙන්ම කාශප රජතුමා ධාතුසයන රජතුමට එරහි වෙන්න නඇති. යම්යම් තත්ව යටතේ. යම් යම් දවල් යටටත්තේ අපි දන්නවා ඕන දෙයක් රජ පවලේ තුළේ එම ඇතිෙන් න තරම් පුලුවන් තිය නොප්‍රති න වල සහෝදර අතර විරස ාග ඇතිව දරෝ දෙ ෝපියෝ අතර හම විර බාවය ඇතිවෙන්න පුල ල ලිල ඇව ොල මහරවට ඒ නිසාම ඒ නිසාම යම්කිසි සිත්තැවුලකින් මොකක්හරි දෙකින් ධාතුසෙන් රජතුම මිය ගියවෙන්නත් පුලුවන් හරිද එතකොට මේ කාශප් තුක් පෙන් ඇති සහරත ධතු සන් රතුම යන්නම නරහේතුවක් නිෙසා අය මේ ඉතින් ඒවාගේ දැන් මම නිතරම කියන උදාහර ඇත්තම අපේ ගමේ තර තරුණ ගෑන්ුලමයක්ඒ පවුලේ ළමය විතරයි හිටිය අම්ම බොහෝම ආදරයෙන් දෙම උපියෝ ළමයෝ බලාගත්තේ එළම හදිසේම විවාහයක් කරගෙන නමේ පිරිමිලාමයක එකේ ළමයා ගියා ගියහම අම්මකට හුඟක් පසු තැවුණුනා කෑම බීම අඩු කරා ඒකෙම ටික කාලයක් යැනට අම්මා ලෙඩවනා ලෙඩවෙලා අවසානයේ ඇය මියමියයා නොයුතු වයස්සකද මීගියා. ති අවසානයේදී ඒ මරණය ගැන කතාව නිර්මාණය වුණේ අරයත් තමයි මොව මරාගත්තේ එ අපේ ගංවල ඕන තරන් හම කියරනේද හරි එයා තමයි මොව මරාගත්තේ සමඒ අප සමාජයේ හුරුවෙලදින එහෙම කියන්න නං. ට පුලුව න් පස්ස වනි සතව වර්ශයේද කාශපතමයි ධාතුසේනෝ මරාගත්තේ කියෙනනක කියන්න. හරි එක ධිකරය ඔප්පු කරන්න බෑන අධිරයෙන් ඔප්පු කරන්න ෑන කාශවතමයි ධාතුසේනෝ මරාගත්තේ ඕක අවුරදු අටසීයක් තිස්සේ කටින් කටයන කොට කාශවතමයි දධතුවයන මරාගත්තේ කියනක කාශවතමයි ධතුසෙන මැරුවේ කියල කියන්නට පුළ බැරිිකක්නෑම කුරු දෙ හටම ට කරට තිය. තේශ අපි මේ ඉතිහාසේ හෝවේවා ඕනෑම දෙයක් හෝවේවා විග්‍රහ කරනකොට අපි සමාජයේ හැසිරීම මොකද හැට දැකපු කෙනෙක් නෙ මේ එකක වාර්තා කරන්නේ සිද්ධිය සිද්ධ වෙලා අවුරදු අටසයකට තර පස්සේ තමයි මේ සිද්ධිය වාර්තා කරන්නේ පරම්පාීකට පස්ස පම්පරාට පරම්පා තුනයි තුනයි අටෂයට විසි හතරසිහතරයි හරි පරම්පරා විසිහතරකට පස්සේ ඒ ආපු දැනුම තමයි මේ වාර්තාගත කරන්නේ එනිසා මේවා අපි මේ තියන සම්ප්‍රදායන්රලට එරහිවීමක් න අපට අවශ්‍ය අපේ උරුමය අපේ ප්‍රවේනිියේ දේවල් අගය කරලා උසතැනක තියන්න. හැබැයි දැ මේවා අපේ අපේ පරම්පරාස අප කලින් පරම්පරා. මේ ප්‍රශ්න නොකර පිළිගත්තට අපේ ඉදි්‍රයේ ඉන්න පරම්පරා කිසි දවසක මේ මෙසේ පිළිගන්න නෑ මේ ඩිජිටල් පරම්පනාවන ගස්සම පිගන්න පිගන්න නෑ එකො ඉන්න දනුම් ලෝක ැනම් ලෝක එකගොලේ ප්‍රශ්නහන එගොලට තේරෙනෝ දේවල් එ එහෙමනං අපි මේ වටිනා ඉතිහාසය මේ උරුමේඒ දරුවන්ගේ උරුමේ නෙම ඒ දරුවන්ගේ උරුමේ අනාගතය උරුමය ඒ සට මතකද අපිත් එෙක්ක මේ සීගිරි කියානේ අපේ යු බලල දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතිතයයක් මේ තාක්ෂණය පිළිබඳව ලංකාව තානාපතිකෙන කට කටයතුන චනුක් නක්ස් මොක්දකිව්වේ ඔහු මේකට ඇඩික් වෙච්ච මේ ප්‍රේක්ෂකන නකක්කල වසන චන ීගරය ලිත්ත කිව අපේ සිීගරි වැඩසහ ර නුක් කියන්නන්නේ. මට තිහාස එ පා ලා තිබා හැබැයි මේ විද්‍යාත්මකවස පැහැදිලි කරන්න මේ මේක තර්කානුකූල අපේ අපේ පරම්පරාවට ගැලපෙන්ට තර්කානුකූලව කිව්වහින්ද තමයි ම මේක රශත් වනේ කරන පහුගේ සතතියත් එක් තරා මහත්මයෙක් ලියලේවෙල තිබුණා එකක්නෙක් න මේ දෙන්නෙක් ලියල වෙල තිබුණා ඉතිහාසය අපට එපා වෙලා තිබුණේ අපි ඉතිහාසේ හිතුවවෙ කිසිම වැදගම්මකට නැති ප්‍රලාපයක් කියලා. නමුත් මේ නෙත්තෙෆම් වැඩසටහන නිසා අපිට දැන් ඉතිහාසයට වඩා ප්‍රියජනක දෙයක් නෑ අපි ඉතිහාසේම දැම්ක රැදිලලා ඉන්නවයිකලේ නිසා ඒ එක අපේ පෞද්ගලික ජයග්‍රහණයක් වත් ඒ මොකක්වත් නෙමේ නැත්ත එෆම් වැඩසට හන වේදිකාවක් වනාා මේ අපේ වටිනා උරුමය. මේට ඉරිසියා කරන්න පා කවරු ඒ දෙම ඉරිශෂ්‍යයා පරෝෂෝක දහ බලන්න පායකෙන් කිසි පලක්වෙන්නේ නෑ ඉතින් ඔබටත් පුලන් මට වඩා හොඳ දෙයක් පටන් ගන්න ඒ ඒම මේ අලුත් පරම්පරාව ඉල්ලන තර්කානුකූලව තියන ඉතිහාසේ ආයි අරේ මනොෝකෝට අද ට පා නොෝකෝට ඇදන් ට පර යි ප්‍රතික්ෂය කර ඒ මේක ප්‍රතික්ෂය කරන්න පටන්ග යිති ඒනිසා. අපි ඉතිහාසය වෙනස් කරන එකන මේ මේ කරන්නේ. ඉතිහාසය තර්කා ඉතිහාස කිසිගෙනට වෙනස් කරන්න බෑ වස බරජරෝ කිය කෙනෙ හිටියය කියනක පුලන්ද වෙනස් කරන්න මට වෙනස් කරන්න පුුවන් ටා තින කර පුලන්ද ඒක බෑහෙම කරන්න. නමුත් අපි කරන්නේ ඉතිහාසය තුළ තියන කතා ප්‍රවෘතියේ සිද්ධිවල ගලායාමට එක තේරුම් ගැනීම සඳහා තර්කානුකූල ආකෘතියක් තැනීම තමයි අප මේ වැඩ සටහනේ මුලිකරම්මුුණ වෙන්නේ. හරි අපි ඉතාමත් ආකර්ශෂණය කකාරණයටයක් කතා භහරණනි හිටියේ ධාතසන රජරුවන්ගින් පස්සෙ කොහොද බලය කාශපරජ්ජුවන්ට විතැන් වනේ කිය කාරණය ඇත එක්ක ඉතින් අපි විාමයකට යනවා මේ විරාමේ අනතුරුව නැවදත් අප අප කතා බහට එමු අපි ඔබ බලන්ඉන්නනම් යම් මේ කොටුවෙන් තුන්වෙනි කොටසට